හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණා රැසක් ශ්‍රවණය කරන්න බොහෝම සද්ධාවෙන් ධර්මශ්‍රවණයට සූදානම් වෙන දවස. පිංහතුනේ අද අපි කතා කරන්න මේ හිතේ ඇතිවෙන ශෝකය, දුක, වේදනාව තුනී කරගන්නේ කොහොමද? ධර්මානුකූලව ගත්තහම අපි හැම දෙනාටම ඉපදුනානම් අටලෝ දහමත් එක්ක මේ ලෝකේ ඇතිවන සෑම දේකටම මූණ දෙන්න සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අටලෝ දහම කියන කාරණේ, ලාභාලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යසායස, මේක හැම දිනාටම පොදු ධර්මතාවයක්. මෙන්න මේ ධර්මතාවයත් එක්ක ශෝකේ නැමැති හුල ඉවත් කරගන්නේ කොහොමද කියන කාරණේයි අද අපි මේ ශෝක සල්ලහන කියන සූත්‍ර දේශනාව යටතේ සාකච්ඡා කරන්නේ. ශෝකේ නැමැති හුල ඉවත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල මෙලව පරලව ජයගනිමින් උතුම් ධර්මාවබෝධයේ කරාම යන්න මේ ධර්මශ්‍රවණය මේ පින උපකාර වේවා කියලා අපි මුලින්ම ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්තුනේ මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයට අයිති පස්වෙනි කොටසට අයිති සූත්‍ර දේශනාවක් හැටියටයි. පංචක නිපාතය කියන්නේ කරුණු පහ බැගින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන ඇතුළත් කොටස. මේ දේශනාවේ නම ශෝක සල්ලහන සූත්‍රය. ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන දේශනා කරපු දේශනාව. හැබැයි මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ බොහෝම ඕරස පුත්‍රයෙක් බවට පත්වෙච්ච නාරද නමැති මහරහතන් වහන්සේ තමයි මේ දේශනාව සිදු කරන්නේ. ඒ කාලේ නාරද කියන මහරහතන් වහන්සේ දා වැඩ හිටියේ පැළලුක් නුවර කුක්කුටාරාම කියන විහාරස්ථානයේ. එදා මේ නාරද මහරහතන් වහන්සේ පැළලුක් නුවර කුක්කුටාරාමේ වැඩවාසය කරන කාලේ මුණ්ඩ කියලා රජ කෙනෙක් හිටියා. ඒ ප්‍රදේශේ පාලනය කරපු ප්‍රාදේශීය රජ කෙනෙක් තමයි මුණ්ඩ කියන රජුරු. මේ මුණ්ඩ රජුරවන්ට බොහෝම ප්‍රියමනාප වූ බඩ්රා නම් දේවියක් හිටියා. මේ රජුරු මේ දේවියට බොහෝම ආදරේ, බොහෝම ප්‍රියමනාපයි. හැබැයි හදිස්සියෙම මේ දේවිය මරණයට පත් වෙනවා. ජීවිතේ මරණය කියන්නේ කොයි වෙලේ, කවදා, කොතන, කොයි මොහොතේ අපිට මෝන දෙන්න වෙයිද දන්නේ නැහැ. රජ කෙනෙක් වුණත්, සිටුවරයෙක් වුණත්, මහා ධනවතෙක් වුණත්, සක්විති රජ කෙනෙක් වුණත්, කවුරු වුණත්, කොච්චර ආදරෙන් දෙන්නෙක් ජීවත් වුණත් කවුරු හරි ඉස්සර වෙනවා. එදා මුණ්ඩ රජතුමාගේ දේවිය බඩ්රා කියන දේවිය හදිස්සියෙම මරණයට පත් වුණා. දැන් දේවියගේ ප්‍රියමනාප දේවියගේ මරණය සමගම මේක දරාගන්න බැරි වෙච්ච මුණ්ඩ රජ්ජුරුව අඬනවා, වැළපෙනවා, ඔළුවේත් ගහගන්නවා. දැන් රජ්ජුරුවන්ට රජකමත් අමතකයි, මම රජෙක් නේද කියන එකත් අමතකයි. රජ්ජුරුව කොයි වෙලේ බැලුවත් හඬා වැළපෙමින් බොහෝ දුකසේ මේ බඩ්රා දේවියගේ ගුණ කිය කියා සිහි කර කර පපුවට ගහගන්නවා, ඔළුවේත් ගහගන්නවා, ඉසර ඔළුව තෙමා ගන්නවා. මේ විදිහට රජ්ජුරුව දවල් රෑ දෙකේම අඬනවා, වැළපෙනවා, බඩ්රා දේවිය ගැනම සිහි කර කර හඬා වැළපෙන්න පටන් ගත්තා. මේම හඬා වැළපිච්ච මේ රජ්ජුරුව තමන්ගේ අමාත්‍යවරයා වෙන පියක කියන මේ අමාත්‍යවරයාට කතා කරලා කියනවා, පියක, බඩ්රා දේවියගේ ශරීරය තෙල් දෙනක බහා පියනකින් වහලා මට හැමදාම නිතර නිතර මේ දේහයේ දිහා බලාගෙන, අනේ මේ බඩ්රා දේවිය නේද කියලා ඒ ශරීරයේ දිහා බලබලා සිහි කර කර මට නිතර දකින්න පුළුවන් විදිහට බොහෝ කාලයක් පවතින විදිහට තෙල් දෙනක බහලන්න කියෝ. ඒ කාලේ මේ තෙල් වර්ග තිබිලා තියෙනවා බොහෝ කාලයක්, මේ මිනිහක් වුණත් කුණු වෙන්නේ නැතුව බොහෝ කාලයක් තියාගන්න පුළුවන්. දැන් අද සමහරු සීතකරණවල දාලා තියන්, බොහෝ වෙලාවට මේ අයිස් පෙට්ටිවල දාලා කෙනෙක් මැරුණට පස්සේ මృత ශරීර බොහෝ කල් තියාගන්න පුළුවන්කම තියෙනවා. සමහර ලාවට ලංකාවේ මේ තත්ත්වෙ ඉච්චර සිදු නොවුනට අපි දකිනවා සමහර වෙලාවට විදේශ රටවල්වල, දැන් ඒ රටවල්වල තමන්ගේ අම්මා තාත්තා හරි මැරුණට පස්සේ ඒ මృత ශරීරය බාර දුන්නට පස්සේ ඔවුන් කරන්නේ අයිස් පෙට්ටියක දාලා තියෙනවා. තමන්ට ඒ දෙමව්පියන්ගේ අවසන් කටයුතු සිදු කරන්න තමන්ට කැමති පුළුවන් සමහර ලාවට දවසක් ඒ අය තීරණය කරන. සමහරලාට දරුවන්ගේ විභාග කටයුතු, සමහරලාට පිටරට ඉන්න ඥාතීන් ඉන්න පුළුවන්, ඒවා ඔක්කොම අවසන් වෙලා ඒ අය කියන තව මාස 4කට පස්සේ අසවල් දවසේ තමයි අපි ෆියුනරල් එක කරන්නේ, අවසන් කටයුතු කරන්නේ. එදාට අන්න දිනයක් දෙනවා
ඒ අය ඒ දවසට තමයි දැන් මිනිය සරසලා ඔක්කොම කරලා ඉදාට මිනි පෙට්ටිය තියලා සම්පූර්ණ හදලා ගෙනහල්ලා ඒ මල් ශාලාවේ ඒ ආදාහනය කරන තැන දවසක් හෝ වරුවක් හෝ වෙන් කරලා දෙනවා ඥාතීන්ට ඇවිල්ලා ඒ කටයුතු කරලා එදාට තමයි ආදාහනයට දින දෙන්නේ. සමහරවිට සල්ලි තියෙන කෙනෙකුට අවුරුද්දකින් දෙකකින් පස්සේ හරි මේ ආදාහන කටයුතු සිදු කරන්න පුළුවන්. එතකන් ඒ මිනිය ඒ විදිහටම නරක් නොවී තියාගන්න ඒ අය ශීතකරණවල දාලා තියාගෙන තමන් කැමති දවසට ඒ ආදාහන කටයුතු සිදු කරන ස්වභාවයක් ලෝකේ සමහර රටවල අදටත් තියෙනවා. එතකොට දැන් මෙතන සිද්ධ වෙන්නේ එහෙම දෙයක් නේ, මෙතන රජ්ජුරුවන්ට දුක දරාගන්න බැරිකම නිසා බන්රා දේවියගේ අර මැරිච්ච මృత ශරීරයේ ඒ කාලේ විදිහට තෙල් දෙනක තෙල් වලින් සකස් කරපු ශරීරේ නරක් නොවී තියාගන්න පුළුවන් තෙල් දෙනක බහාලා පියනකින් වහලා තියන්න කියන. රජ්ජුරුවන්ට මතක් වෙනකොට ගිහිල්ලා අර පියන ඇරලා බලලා අනේ මේ මගේ දේවිය නේද කියලා හඬලා වැළපිලා ආයෙමත් ඒ දේවියව සිහි කර කර දුක් වෙන්න තමයි රජ්ජුරුව දැන් මේ කටයුත්ත අමාත්‍යවරයාට බාර කරන්නේ. දැන් මේක දුක නැති කරගන්න ක්‍රමයක් නෙමෙයි. නැවත නැවත බල බලා සිහි කර කර අනේ මගේ දේවිය නේද කියලා දේවියගේ ශරීරය දිහා බල බලා හැමදාම දුක් වෙවි ඉන්න ලෑස්ති කරගත්ත කටයුත්ත. දැන් මේ අමාත්‍යවරයා කල්පනා කරා මේක ඉතින් රජ්ජුරුව කියපු නිසා අමාත්‍යවරයා මේ කටයුත්ත ඒ විදිහටම කරා. කරලා පියක කියලා අමාත්‍යවරයා කල්පනා කරා අනේ මේ අපේ රජ්ජුරුව මේ දේවියට කොච්චර ආදරින්ද හිටියේ. මේ දේවියගේ හදිසි වියෝව මේ රජ්ජුරුවන්ට දරාගන්න බැරුවනේ රජ්ජුරුව මේ විදිහට කටයුතු කරන්නේ. මේ රජ්ජුරුවන්ගේ හිතේ තියෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න පුළුවන් සුදුසු භික්ෂුවක් කොහේ හරි වැඩ ඉන්නවද? බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තමයි මේ දේ කරන්න පුළුවන්. මොකද ඒ වෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ ඊට බොහෝ දුර ඈත තමයි සැවැත් නූර් ජීතවනේ තිබුණේ. ඉතින් රජ්ජුරුවන්ව එච්චර දුර ඈතකට තවත් රාජ්‍යයකට අරගෙන යන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේ රජ්ජුරුවන්ගේ රාජ්‍ය අවට තිබ්බ ආරාම සෙනසුන්වලම කවුද මේ වෙනකොට වැඩ ඉන්න බොහොම දක්ෂ ධර්ම කතික ස්වාමීන් වහන්සේලා? උන්වහන්සේ නමක් ඉදිරියට මේ රජ්ජුරුව එක්කන් ගියොත් අනේ මේ රජ්ජුරුවගේ හිත සංසිඳෙන බණ ටිකක් අහන්න පුළුවන් කියලා එදා පීක කියන අමාත්‍යවරයා හොඳට සෝදිසි කරලා බැලුවා මේ අවට කොහෙද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා ඉන්න ආරාම සෙනසුන් තියෙන්නේ. අන්න ඒ වෙලාවේ දැනගන්න ලැබුණා පැලලුක් නුවර කුක්කුටාරාමේ ඒ වෙනකොට නාරද කියන මහරහතන් වහන්සේ වැඩ ඉන්නවා. එදා මේ පියක කියන අමාත්‍යවරයා ඉස්සල්ලාම ගිහිල්ලා නාරද මහරහතන් වහන්සේ මුණ ගැහිලා කිව්වා, ස්වාමීනි අපේ රජ්ජුරුව මේ විදිහට තමන්ගේ දේවියගේ මිය පරලව ගියාමෙන් බොහෝ දුකටපත් වෙලා හැම වෙලෙම හැඬු කඳුලින් ඉන්නේ. රජ්ජුරුව බොහෝම දුකසී, ඒ ගැන සිහි කර කර දුක් වෙනවා. මේ රජ්ජුරුවගේ හිතේ තියෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න අනේ ඔබ වහන්සේට පුළුවන් නම් අපි රජ්ජුරුවන්ව එක්කන් එන්නම්, ඔබ වහන්සේ රජ්ජුරුවන්ගේ හිත හදන්න කියලා ඔන්න මුලින් සිහිපත් කරා. ඉතින් එදා නාරද මහරහතන් වහන්සේ පියක කියන අමාත්‍යවරයාට දැනුම් දුන්න, අමාත්‍යවරේ එහෙමනම් රජ්ජුරුවන්ව මගේ ආරාමයට එක් කරගෙන එන්න, මම රජ්ජුරුවන්ට අවවාද අනුශාසනා කරලා ධර්මයෙන් කියලා රජ්ජුරුවන්ගේ හිත හදන්නම් කියලා එදා උන්වහන්සේ කාරණේ බාරගත්. බොහොම සතුටට පත් වෙන පියක කියන අමාත්‍යවරයා ගිහින් රජ්ජුරුවන්ට කිව්වා, රජතුමනි ඔබට ලාභයක්මයි, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා අතර නාරද මහරහතන් වහන්සේ කියන්නේ බොහොම වික්ත විශාරද බහුශ්‍රුත ධර්මදර, ඒ වගේම කල්යාණ ධර්ම ඇති බොහොම ධර්මයේ තුල හික්මිච්ච උතුම් ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ කැමති වුණා රජතුමා මුණ ගැහිලා රජතුමාට ධර්මයෙන් කාරණා කියලා දෙන්න. ඒ නිසා රජතුමනි අපිට ලාභයක්මයි, අපි යම කියන උන්වහන්සේ මුණ ගැහෙන්න. මේ කාරණේ කියපු වෙලාවේ රජ්ජුරුවොත් එදා බොහොම සතුටට පත් වෙලා මුණ්ඩ රජ්ජුරුවොත් තමන්ගේ අමාත්‍යවරයාට කියන, අමාත්‍යවරේ එහෙමනම් ඊට සුදුසු යානාවක් ඉක්මනට සූදානම් කරන්න කියලා. දැන් රජ්ජුරුවන්ට සුදුසු යානාවක් සකස් කරා. රජතුමා මොකද කරේ? මුණ්ඩ අර රජ්ජුරුවෝ තමන්ගේ පියක කියන අමාත්‍යවරයාත් එක්කම ගිහිල්ලා යානාවෙන් යන්න පුළුවන් දුර යානාවෙන් ගියා. ඉතුරු ටික බැහැලා ගිහිල්ලා දැන් ඔන්න මේ ස්වාමීන් වහන්සේව නාරද මහරහතන් වහන්සේ වෙදා මුණ ගැහුණා. මුණ ගැහිලා තමන්ගේ දේවිය ගැන දැන් ඉස්සල්ලාම ඉදින් රජ්ජුරුව තමන්ගේ දේවියගේ තියෙන ගුණ, අනේ ස්වාමීනි මෙහෙමයි ඉන්නකොට මුළු මාලිකාවම පිරලා වගේ මට බොහොම ආදරෙන් හිටියා. දැන් ওই කාරණා කිව්වට පස්සේ මේ ටික අහගෙන ඉඳලා නාරද මහරහතන් වහන්සේ රජතුමාට එදා බොහොම කරුණාවෙන් ධර්ම දේශනා කරන්න පටන් ගත්තා.
එදා නාරද මහරහතන් වහන්සේ රජතුමාගේ මේ සෝකයේ නැමැති හුල ගලවා ඉවත් කරන්න දේශනා කරපු දේශනාව තමයි සෝක සල්ලහන සූත්‍රය. සෝකයේ නැමැති හුල ගලවා ඉවත් කිරීම ගැන මේ දේශනාව තමයි අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තුළ සඳහන් වෙලා තියෙන්නේ. එදා නාරද මහරහතන් වහන්සේ කියනවා රජතුමනි, කිසිම ශ්‍රමණේකුට වේවා, බ්‍රාහ්මණේකුට වේවා, දෙවියෙකුට වේවා, මාරයට වේවා, දැන් කාම ලෝකයේම අධිපතිය තමයි වසවර්ති මාරය, හැබැයි මාරයටවත් කිසිම දෙව් බමුණටවත් ශ්‍රමණේකුටවත් මනුස්ස ලෝකේ මොනතරම් ඍද්ධිමත් වේවා, බණ භාවනා කරපුවා, කිසිම කෙනෙකුට මේ ලෝකේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා තමන්ට ඕන විදිහට ලබන්න බැරි කාරණා පහක් තියෙනවා කියෝ. කාටවත් මාරයටවත් ඒ දේ ලබන්න බැ. දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මනුස්සයෙකුටවත් කොච්චර ඍද්ධි බල සම්පන්න ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් ලෝකෙ වෙනස් කළ නොහැකි ධර්මතා පහක් තියෙනවා. ඒ තමයි කිව්වා වයසට යෑම, ජරා ධම්මා. කෙනෙක් වයසට යනකොට හනේ මාවනම් වයසට යන්න එපා කියලා වයසට යෑම වළක්වන්න පුළුවන් දෙවියෙකුත් නෑ කිව්වා, බ්‍රහ්මයෙකුත් නෑ, මාරයටවත් ඒක නවත්තන්න බෑ. ඒ විතරක් නෙමේ, කිසිම ශ්‍රමණක් බ්‍රාහ්මණේ කිසිම මොන තරම් හිත දියුණු කරත් වයසට යන. දැන් ඔබ බලන්න බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ වයසට ගියේ නැද්ද කියලා. අපේ බුදුරජාණන් වහන්සේම දේශනා කරන ආනන්ද, තථාගතයන් වහන්සේගේ ශරීරය දැන් හරියට ජග්ගර සකටක් දිරාපු කරත්තයක් වගේ. දැන් තථාගතයන් වහන්සේගේ ශරීරය බොහොම වයසයි. පරිත්තම් මම ජීවිතං, ජීවත් වෙන්නේ තියෙන්නේ තව ඉතාම ස්වල්ප කාලයේ. එතකොට අපිට පේනවා උන්වහන්සේගේ වයෝවෘද්ධ භාවය. උන්වහන්සේම ශ්‍රාවකයන්ට නිතර දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිරාගේ කරත්තයක් බොහොම අමාරුවෙන් පිළිසකර කරලා පාරේ අරගෙන යන්නේ යම්සේද. ඒ වගේ තමයි කියන ආනන්ද, දැන් මේ තථාගතයන් වහන්සේගේ ශරීරය පරිහරණය කරගෙන මේ පාරේ අරගෙන යන්න තියෙන්නේ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේත් වයසට ගියා. අගසහු දෙනමත් වයසට ගියා. අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාත් වයසට ගියා. මහරහතන් වහන්සේලාත් වයසට ගියා. රජෙක් උනත්, සිටුවරෙක් උනත්, සක්විති රජ කෙනෙක් උනත් වයසට යාම සිද්ධ. ඒක නවත්තන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ දෙවියන් අතරවත්, බ්‍රහ්මයන් අතරවත්, මාරයටවත්. දැන් දෙවියනුත් වයසට යනවනේ. බුදුරජාණන් වහන්සේ මේ දෙවියන්ගේ ජරාවට පත්වීම ගැන දේශනා කරනවා. ඒක තියෙන්නේ පුබ්බ නිමිත්ත කියන සූත්‍රයේ. පුබ්බ නිමිත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, දෙවියන්ගේ ජරාවට පත්වීම. දැන් දෙවියන් දිව්‍ය ලෝකේ පහළ වුණාට පස්සේ සදාකාලික මේ සැපයෙන් ඉන්න දෙවිවරු කොහෙවත් නැහැ. එහෙම සදාකාලික දෙවිවරු කොහෙවත් දේශනාවල නැහැ. දෙවියන්ට දිවි ආවිස අවසන් වෙන කාලයක් එනවා. දෙවියන්ගේත් ආවිස අවසන් වෙගෙන යනකොට දෙවියන්ගේ ජරාවට පත්වීම, වයසට යෑම කියන්නේ දෙවියන්ගේ ශරීර දුර්වර්ණ වෙලා යනවා. අර ලස්සනට තිබිච්ච රත්තරම් පාටට බැබළෙන දිව්‍ය රශ්මි විහිදිච්ච ශරීර දැන් එන්නෙන් දුර්වර්ණ වෙලා යනවා. දෙවියන් පැලඳගෙන ඉන්න දිව්‍ය මල් මාලා පරවෙන්න පටන් ගන්නවා. දෙවියන්ගේ දිව්‍ය සලුපිලි කිලුටු වෙලා යනවා. හිතන හිතන විදිහට ශරීරවලට පහළ වෙච්ච ලස්සන ලස්සන සලුපිලි දැන් ඒවා කිලුටු වෙලා යනවා. දෙවියන්ගේ දිව්‍ය ශරීරවලින් දහඩිය වැගිරෙන්න පටන් ගන්නවා. එතකොට මේ ලකුණු පහළ වෙනවා විතරක් දිව්‍ය විමානවල සිත්තල දැන් එපා වෙනවා. අර දිව්‍ය රත, දිව්‍ය විමාන, නන්දන උයනට යන ඒවා සතුටු වෙනවා. දැන් ඒවා එපා වෙලා කලකිරිලා දැන් සමහරු ඉන්න වයසට ගියානේ, දැන් වැඩක් නෑ, මොනවා කරත් ඉතින් ඔච්චර තමයි, ඕවා එපා වෙලා. අන්න ඒ මට්ටමට දෙවියන්ටත් දිව්‍ය විමාන, දිව්‍ය රත, දිව්‍ය අර නන්දන උයන විනෝද වෙච්ච තැන්, දිව්‍ය උයන්, මේවා ගැන හිත අලවන් නැතුව යනවා කියනවා. දෙවියන්ගේ ශරීර දුර්වර්ණ මේ ලකුණු පහළ වෙනකොටම අනිත් දෙවිවරු දැනගන්නවා දැන් නම් මෙයාගේ ආවිෂ අවසන් වෙලා චුත වෙන්නයි යන්නේ. එතකොට දෙවිවරු මොකද කරන්නේ? ඔහුව වට කරගෙන, අන්න කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය, අනිත් දෙවිවරු ඔහුව වට කරගෙන ඔහුට උපදෙස් දෙනවා. ඉතෝ බොහෝ සුගතින් ගච්ච, පින්වත ඔබ දැන් සුගතිය හිත පිහිටවා ගන්න, ඔබ සුගතියට යන්න. එතන සුගතිය කියලා කියන්නේ manuss ලෝකේ. දැන් ඔබට හිතෙන්න පුළුවන් දෙවියනුත් එහෙනම් manuss ලෝකේ තමයි හොඳයි කියලා manuss ලෝකෙට එවන්නේ කියලා. පින්වතුනි, ඒකට හේතුව දිව්‍ය ලෝකේ දැන් සැප විඳලා විඳලා දිව්‍ය ආවිෂ ඉවරයි. දිව්‍ය ලෝකේ දැන් තව කල් ඔයා තවත් තවත් දිව්‍ය ලෝකෙම ඉන්න කියලා වැඩක් නැහැ. දැන් දිව්‍ය ලෝකේ සැප විඳලා දිව්‍ය කාලේ අවසන් වෙලා දැන් චුත වෙන්න ළඟයි. ඊළඟට දිව්‍ය ලෝකෙත් නැත්නම් ඊළඟට වැටෙන්න තියෙන තැන තමයි කො manuss ලෝකේ.
ඊටත් පහළ තියෙන්නේ නිරය, තිරිසන් ලෝකයේ, ප්‍රේත ලෝකයේ, අසුරාපාය. එහෙමනම් සතර අපායකට වැටුනොත් සම්පූර්ණයෙන්ම මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. ආයි අපායෙන් අපායට වැටිලා ආයිතින් සුගතියකට එනවා කියන්නේ කන කැස් බෑවුවේ සිදුරෙන් අහස දකිනා වගේ. එතකොට දිව්‍ය ලෝකේ ආවිස අවසන් වෙනකොට යන්තම් හරි බේරෙන්න තැනක් තියෙනවා නම් ඒ මනුස්ස ලෝකෙ විතරයි. යන්තම් හරි ගිහිල්ලා කුසලයක් වඩාගෙන පිනක් කරගෙන ආයෙමත් බේරිලා සුගතියකට යආගන්න, ආයෙමත් දිව්‍ය බමුණන් අතරට හරි යන්න පුළුවන්, පින් කරගන්න පුළුවන් එකම තැන මනුස්ස ලෝකෙ. ඒ නිසා අනිත් දෙවිවරු කියනවා ඊතෝ බොහෝ සුගතින් ගච්ඡ, දැන් ඔබ මනුස්ස ලෝකෙ හිත පිහිටවන්න, ඔබ සුගතියට යන්න. ගිහිල්ලා සුලද්ද ලාභන් ලබ, ඔබ සුගතියට ගිහිලා උතුම් ලාභය ලබන්න. සුලද්ද ලාභන් ලබිත්වා සුප්පතිට්ඨිතෝ භවති, ඒ උතුම් ලාභය ලබාගෙන ඒක තුල ඔබ ස්ථාවර වෙන්න කියනවා. එතන ස්ථාවර වෙනවා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි දෙවියන් උතුම් ලාභය හැටියට හැඳින්වුවේ තිසරණේ කියලා. මනුස්ස ලෝකයට ගිහිල්ලා උතුම් ලාභය ලබන්න කියන්නේ තිසරණේ පිහිටන්. ඒ තිසරණේ පිහිටන විතරක් නෙමෙයි ඒ උතුම් ලාභය තුල ස්ථාවර වෙන්න කියනවා. තිසරණේ තුල ස්ථාවර වෙනවා කියන්නේ සෝතාපන්න වෙන්න කියන්නේ. මොකද ආයිමත් ඔබ සෝතාපන්න නොවුනොත් ඔබ සතර අපායේ වැටෙන ස්වභාවයෙන් නම් ආයි මනුස්ස ලෝකයට ගිහිල්ලා බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ආයි දෙවියන් අතරට එනවා නම් අපායෙන් මිදිලා ඉන්න කියලා. දැන් අපි හිතමු සෝතාපන්න වෙච්ච කෙනෙක් දිව්‍ය ලෝකෙ වැටුණා කියලා. එයා ආයිමත් අපායේ පැත්තට කවමදාවත් යන්නේ නැහැ. සුවාන් වෙච්ච කෙනා උපරිම ආත්ම හතක් ඇතුළත සුගතියෙම ඉපදිලා ඉතිරි මාර්ගඵලත් අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. තමන්ගේ සංසාර ගමන අවසන් කරනවා. ඒ නිසා තමයි දෙවිවරු කියන්නේ ඔබ දැන් දිව්‍ය ලෝකේ ඉන්න කාලෙවත් මාර්ගඵලලාභී දෙවිවරු ඉන්නවා. සුධර්මා දිව්‍ය සභාවට දෙවියන් එකතු වෙලා ධර්ම සාකච්ඡා කරනවා, පින් කරනවා, ගුණධර්ම වඩනවා. හැබැයි ඒ දිව්‍ය ලෝකෙදී ඔබ අප්‍රමාදීව කටයුතු කළා නැහැ. ඔබ ධර්මයේ වඩා ගන්න උත්සාහ කළා නැහැ. ඔබ දිව්‍ය සැප සම්පත් වලට මුසපත් වෙලා සතුටින් ඉඳලා ප්‍රමාදයටපත් වෙලා දැන් ඔබ දෙව්ලොවින් චුත වෙලා පහළට වැටෙන්න යන්නේ. ඔබ සතර අපායට නම් යන්න එපා. ඔබ මනුස්ස ලෝකෙ ඉක්මනට හිත පිහිටවා ගන්න. ගිහිල්ලා උතුම් ලාභය ලබන්න. ඒ ලාභය තුල ස්ථාවර වෙලා තවත් පින් කරගෙන කුසල් වඩාගෙන දෙවියන් අතරටම එන්න කියලා චුත වෙන්න ආසන්න වෙනකොට දෙවිවරු ඔහු වට කරගෙන ඔහුට කරුණාවෙන් උපදෙස් දෙනවා කියන්නේ. එතකොට අපිට පේනවා ඒ වගේ ජරාවටපත් වෙනකොට, වයසට යනකොට මොකද්ද මේ ජරාවටපත් වෙන්නේ? බුදුරජාන් වහන්සේ පෙන්නනවා කේස් ටික පැහැෙනවා. දත් ටික එකින් එක වැටිලා යනවා. සමහර එක දතක් වැටෙනකොට දතක් දා ගන්නවා. තව දතක් දෙකක් වැටෙනකොට ඒකත් යන්තම් දා ගන්නවා. අන්තිමට දත් ටික ඔක්කොම වැටුණාට පස්සේ ඊළඟට මුළු දත් 61ම දාන්න වෙනවා. එතකොට මේ වගේ එකෙන් දෙකෙන් නවත්ත ගන්න බෑ. මේ තියෙන ඔක්කොම ගැලවිලා යනවා. දත් ටික ගැලවෙනවා, හැම රැලි වැටෙනවා. සමාල්ලාවට දිරා ගිය ලී කෑලි වගේ, ඇඟිලි හරියට දිරාපු මුල් කෑලි වගේ කියලා. මේ වගේ මුළු ඇඟම රැලි වැටිලා සමහරු කුදු ගැහෙනවා. වයසට යන්න යන කුදු වෙනවා. අර කලින් තිබිච්ච ශරීරයේ ලස්සන නැතුව ගිහිල්ලා සම්පූර්ණ ඊළඟට අඩියක් දෙකක් යාගන්න බෑ. කකුල් දෙකෙන් යාගන්න බැරි වෙනකොට එක කිහිලි කරුවකට යන්න වෙනවා, එක රෝද පුටුවකට යන්න වෙනවා. සමහරලාවට එහෙමත් බැරි වෙනකොට උස්සගෙන යනවා. එතකොට මේ වගේ මේ ශරීරේ ජරාවටපත් වෙනවා. කිස් වැටෙනවා, හැම රැලි වැටෙනවා, දත් ටික වැටෙනවා. මේ විදියට ජරාවටපත් වෙලා එක්තැන් වෙලා එකතැන මලමුත්‍රා කරගෙන දුක් විඳින කොච්චර ඉන්නවද කෙනෙක් හිතන්න පුළුවන්. අනේ මට නම් එහෙම වෙන්න එපා. අපෝ මට නම් ඒ වගේ දුක් විඳින්න ඕනේ නැහැ. හැබැයි අපි කැමති වුණා කියලා අපිට ඒක ලබන්න බෑ කියනවා. නාරද මහරහතන් වහන්සේ දේශනා කරන රජතුමනි, මේ ලෝකෙ දෙවියෙක් වේවා, බ්‍රාහ්මණෙක් වේවා, ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් වේවා, මාරයටවත් මේ වයසට යෑම නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඒ කාන්තින් ඉපදුනා නම් ජරාවට පත් වෙනවාමයි කියව. ඊළඟට කියනවා රජතුමනි, ව්‍යාධි ධම්මා සත්තා, මේ සත්වයෝ වයසට යනකොට, අනේ ලෙඩ වෙනකොට, නොයෙක් ලෙඩ රෝග වලට පත් වෙනකොට, අනේ මාව නම් ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් මේ දෙවියන් බමුන් මරුන් සහිත ලෝක කවුරුත් නැහැ කියන. වයසට යන එක නවත්තන්න බෑ වගේමයි ඉපදුනා නම් ලෙඩ වෙනවා. දැන් බලන්න ඔබ, අපි මේ දරාගෙන ඉන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කුණු වෙන ශරීරයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක් කියනවා. ලෙඩක් හැදිච්ච නැති කෙනෙක් ලෝකේ හොයන්න පුළුවන්ද? මේ ශරීරේ ලෙඩ රෝග වලට ගුහාවක්.
සමාලාට ගෙදර එක්කෙනෙකුට යං වුණක් හෙම්බිරිසාහක් ආවහ මුළු ගෙදරම පැතිරිලා යනවා. අනිත් අයගේ සියලු ශරීර ගුහාවක් එක්කෙනෙකුට හැදිච්ච ගමන් සියල්ලන්ට පැතිරෙන. එතකොට මේ වගේ නොයෙක් ලෙඩ සමාලාට පිළිකා කියයි. නොයෙක් අසනීව හොඳ කරන්න බැරි ලෙඩ කොච්චර තියෙනවද. එතකොට හැබැයි සමහරු ජීවත් වෙලා ඉන්නකොට අර ශරීරයට ටිකක් නිරෝගී සම්පත්තිය ඇති වුණාට පස්සේ ආරෝග්‍ය මදේ කියලා එකක් සමහරුන්ට මතුවෙනවා. එයාට ලෙඩ හැදුනට අපිට නම් එහෙම වෙන්නේ නැහැ. අපි එච්චර පව්කාරු නෙමෙයි. අන්න එහෙම හිතන කොටසක් ඉන්නවා. අනේ පව් කියලා නිකන් අනුන් දිහා බලලා තමන් ගැන හිතනවා. ඒ අතින් අපි බේරිලා අපි නම් එහෙම පව්කාරු නෙමෙයි කියලා හිතන කොටසක් ඉන්නවා. හැබැයි තමන් දරාගෙන ඉන්නේ ඒ වගේම කුණු ශරීරයක් කියන එක නිතර හිතන්න. අන්න එහෙම හිතන්න බැරි වෙච්ච කෙනාට වෙන්නේ තමන්ට ලෙඩක් දුකක් හැදුනට පස්සේ දරාගන්න බැරි වෙනවා. හැයි මට මෙහෙම වුනේ? සමහරු ජීවිතේම ඒ ලෙඩේ නිසාම අඬලා වැළපිලා වැහැරිලා දෙන බේතවත් ඇඟට අල්ලන්න නැති වෙන විදිහට සම්පූර්ණයෙන්ම තමන් දුර්වල වෙලා තමන් ලෙඩේට වඩා කලින් තමන් විනාශ වෙලා යනවා. ඒකට හේතුව කායිකව ඇතිවන රෝගය මානසිකව දරාගන්න තරම් හිත ශක්තිමත් නැතිවීම. එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට පෙන්නනවා, රජතුමනි මේ ලෝකෙ කිසිම ශ්‍රමණේකුටවත් බ්‍රාහ්මණේකුටවත් දෙවියෙකුටවත් මාරේකුටවත් ලෙඩවීම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ කියනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේටත් ලෙඩ හැදුනනි. උන්වහන්සේට අසනීප තිබුණා. උන්වහන්සේ 80 වෙනි වස් කාලේ අන්තිම වස් කාලේ ගත කරේ බේලුව ගමේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කියන. එතකොට මේ පුංචි බඩේ අමාරුවක් නෙමේ, මාරාන්තික බඩේ අමාරු. උන්වහන්සේ විමසනවා සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අපි හිතන්නේ සමහරාලාවට මැරෙන්නම අමාරුණා කියලා කියන්නේ. ඒ එතකොටනේ හිතන්නේ අනේ මං දැන් මැරුණොත් මොකක් වෙයිද කියලා සමහරු කෙලෙස් සහිත කෙනා හිතනවා. බුදුරජාණන් වහන්සේට මේ මාරාන්තික බඩේ අමාරුවක් වැළඳෙනකොට උන්වහන්සේ බැලුවේ සංඝයාට දැනුන් නොදී පිරිනිවන් පාන එක සුදුසු නැහැ. අතීත බුදවරු පිරිනිවන් පෑවේ කොහොමද කියලා උන්වහන්සේ වේදනාව තුලම විමසලා බැලුවා. බුදවරු අතීත බුදවරු පිරිනිවන් පාලා තියෙන්නේ කොහොමද? සංඝයාට දැනුම් දීලා බුදවරු පිරිනිවන් පාන ක්‍රමයක් තියෙනවා. එහෙමනම් මා දැන් ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලයෙන් මේ රෝගේ යටපත් කළ යුතුයි කියලා. අන්න බුදු කෙනෙකුට තියෙනවා රෝග යටපත් කරන්න පුළුවන් විශේෂ හැකියාව. බුදුරජාණන් වහන්සේ ඒ තුල පිහිටලා ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඍදිපාද බලෙන් අදිෂ්ඨානයක් කරා. ඒ මොහොතේම ආයු සංස්කාර අදිෂ්ඨාන කරනවා සමගම රෝගී බලාගෙන ඉන්නදී මොහොතෙම සුවපත් වෙලා අසනීපෙන් නැගී හිටියා. ඒක බුදු කෙනෙක්ගේ විශේෂ හැකියාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේට එහෙම හැකියාවක් තිබුණා කියලා උන්වහන්සේ හැම වෙලාවෙම ඒ ඍදිපාද බලෙන් රෝග යටපත් කරන්න උන්වහන්සේ උත්සාහ කරේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාට පේන්න සැලැස්සුවා බුදු කෙනෙක් වුණත් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් යුක්ත සිරුරක් තිබුණත් උන්වහන්සේ දරාගෙන ඉන්නේ ලෙඩ වෙන ශරීරයක්, වයසට යන ශරීරයක්. දැන් බලන්න පිරිනිවන් පාන්න යන ගමනේ උන්වහන්සේට තිබුණ අහසින්ම වඩින්න කුසිනාරාවට බුදුරජාණන් වහන්සේට සංඝ පිරිස පිරිවර අහසින් වඩින්න පුළුවන්. අපි දන්නවා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියා. උන්වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයංගනේට වැඩිය අහසින්. ඊළඟට 5 වෙනි අවුරුද්දේ නාගදීපේට වඩින්නේ අහසින්. ඊළඟට කැලණියට වඩින්නේ 500ක් රහතුන් පිරිවරාගෙන. මණියක් එක නාගරජුරුවන්ගේ ආරාධනය මත කැලණියට වැඩම කළා. ඒ වැඩම කරපු ගමනේ උන්වහන්සේ අනිකු සොළොස් මස්ථාන සිරිපාදේ කඳුමුඳුනට වැඩම කරලා සිරිපා සටහන පිහිටෙව්වා. දිවා ගුහාවේ දිවා විහරණයෙන් වැඩ හිටියා. ඊළඟට මුතියංගන චෛත්‍ය බිහි වෙච්ච භූමිය, අපේ කිරිවෙහෙර පුණ්‍ය භූමිය මත තිස්ස මහාරාම, ඊළඟට අනුරාධපුර පුණ්‍ය භූමිය, බොහෝ ස්ථාන ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටපු තැන, ස්වර්ණමාලි චෛත්‍ය රාජානන් වහන්සේ ඉදි වෙලා තියෙන තැන, තෝපාරාම චෛත්‍ය, ජේතවනේ, මිරිසවැටිය, මේ වගේ මේ පුණ්‍ය භූමි මත සමාපත්තියෙන් වැඩ හිටියා. මේ හැම තැනකටම උන්වහන්සේ 500ක් මහරහතුන් පිරිවරාගෙන අහසින් තමයි වැඩි. එතකොට බුදුරජාණන් වහන්සේට සංඝයා පිරිවරාගෙන අහසින් වඩින්න පුළුවන්. උන්වහන්සේට තිබුණ පිරිනිවන් පාන අහසින්ම කුසිනාරාවට වඩින්න. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ ස්වභාවයේ ලෝකයට පේන්න සලස්සමින් උන්වහන්සේ කලන්ති හැදි හැදි ආනන්ද පිපාසයි කලන්තේ පැන් ටිකක් හොයාගෙන ඉන්න කියන. ඒ මගදිගට උන්වහන්සේට ලේත් සමග බඩේලි යනවා. නමුත් උන්වහන්සේ නෙමෙයි
ඉරදිපාද බලෙන් එක යටපත් කරන්න උත්සාහයක් ගත්තේ. ඒ ස්වභාවය ඒ විදිහටම ලෝකයට මේකයි කයි ස්වභාවය කියලා පේන සලස්සන. කීප වතාවක් උන්වහන්සේට ලෝහිත පක්ඛන්දිකා කියන රෝගය, ලේත් සමග බඩේලියාමකි, ලේත් එක්ක බඩේලි යනවා කියන්නේ ඉතින් බඩවැල්වල තුවාල අසනීපයක් තියෙන්නේ පැ. එතකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේට ලෙඩ වුණා. එහෙමනම් අපි හිතන්න ඕනේ අපිත් ඉපදුනා නම් අපිත් දරාගෙන ඉන්නේ කුණු ශරීරයක්. මගේ ශරීරේටත් මොනතරම් ලෙඩ රෝග හැදෙන්න පුළුවන් කුණු කයක්ද මං දරාගෙන ඉන්නේ කියලා හිතන්න. මේ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ලෙඩ වෙන ශරීරේ ලෙඩ නොවි පවත්වන්න පුළුවන් කෙනෙක් ලෝකේ නෑ කියලා. ඊළඟට නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට කියන රජතුමනි ඔය විතරක් නෙමේ මරණ ධම්මාසත් මරණේ කරා යනකොට මේ සත්‍යෝ අනේ මම නම් මැරෙන්න එපා, මගේ ශරීරේ නම් මිය යන්න එපා, මට තව ජීවත් වෙන්න ඕන කියලා මරණයෙන් වළක්වලා ජීවත් වෙන්න පුළුවන් දෙවියෙකුත් නෑ කියන බ්‍රහ්මයන්ටත් බෑ කියනවා. මගේ ශරීර මට නම් බෑ බ්‍රහ්ම ලෝකෙින් චුත වෙන්න, මට තව කල් ඉන්න ඕන කියලා තමන්ගේ ආවිස අවසන් වෙනකොට තමන්ට ඕන විදිහට ජීවිතේ පවත්වන්න පුළුවන් කෙනෙක් දෙවියන් අතරවත් බ්‍රහ්මයන් අතරවත් මාරයටවත් බෑ කියන. දැන් ඔබ දන්නවා කාම ලෝකේම අධිපති භාවයේ දරණ අය අතරින් මාරය අග්‍රයි කිය. කාම ලෝකේම අධිපතිය. හැබැයි මේ මාරය කියන්නේ සදාකාලික හැමදාම ඉන්න මාරයෙක් නෙමෙයි. ඒ මාරයාගේ ආයුෂ අවසන් වෙලා ඔහු එතනින් චුත වෙනකොට තව කෙනෙක් මාරය කියන තනතුරට පත් වෙනවා. ඒක තනතුරක් හැටියට කාම ලෝකේ අධිපති භාවයේ කියන්නේ තනතුරක්. ශක්‍ර දෙවියොත් ඒ වගේ. දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියෝ. ඒ ශක්‍ර තනතුරෙන් පහ වෙලා චුත වෙනවා. ආයුෂ ඉවර වෙනකොට ශක්‍ර දෙවියනොත් චුත වෙනවා. එතකොට තව කෙනෙක් ශක්‍රයා වෙලා පහළ වෙනවා. ඒ වගේ මේ ලෝකේ දෙවියෙකුටවත් ශ්‍රමණක් මොනතරම් ඉර්ධිමතෙකුටවත්. දැන් අපි දන්නවනේ බක්කුල මහරහතන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නිරෝගී භික්ෂූන් වහන්සේලා අතර අග්‍රම කෙනා. උන්වහන්සේට පුදුමාකාර නිරෝගී සම්පත්තියක් ලැබුණේ ඒ උන්වහන්සේ සසරේ දන් දීලා දන් දීලා දානමේ පින් කරා. ඒ විතරක් නෙමේ ඖෂධ දානියම් පූජා කරා, ගිලනුන්ට ඇප උපස්ථාන කරා, විපස්සී බුදුහාමුදුරු ඇතුළු ලක්ෂයක් සංඝයා විපුෂ්පක කියන රෝගයෙන් විෂ සහිත පුෂ්පයන්ගේ ගන්ධය ආග්‍රහණය කිරීම නිසා විපස්සී බුදුහාමුදුරුවොත් අගසව් දෙනමත් ඇරෙන්න අනෙක් සියලුම සංඝ පිරිස රෝගාතුර වෙලා ගිලන් වෙච්ච වෙලාවේ එදා හිමාල වනාන්තරයේ ඉෂිවරයෙක් හැටියට අෂ්ට සමාපatti ලාභීව පංච අභිඥා ඇතුව ජීවත් වෙච්ච එදා බක්කුල කියන කෙනා මේ මහ වනාන්තරයේ ඉෂිවරේ අහසින් ගිහිල්ලා බෙහෙත් වර්ග, කොළ වර්ග, ගෙඩි වර්ග හොයාගෙන ඇවිල්ලා බෙහෙත් සකස් කරලා අර ලක්ෂයක් තරම් සංඝයාට ඇප උපස්ථාන කරා. ඒ පින නිසා තමයි බක්කුල හාමුදුරුවන්ට නිරෝගී සම්පත්තිය උපෝපං ආත්මවල ලැබෙන්නේ. ඒ නිසා අපිට යම් මට්ටමින් හරි අපිට ලෙඩ නොවී ඉන්න බෑ. හැබැයි යම් මට්ටමින් හරි නිරෝගී ශරීරයක් පවත්ව ගන්න නම් ඖෂධ දන් දෙන්න, ගිලනුන්ට ඇප උපස්ථාන කරන්න, ලෙඩ දුක් හැදිච්ච අයට කරුණා මෛත්‍රියෙන් උදව් උපකාර කරන්න, ඒ තුල යම් කාලයක් හරි නිරෝගීව මේ කුණු ශරීරය පවත්ව ගන්න ඒ පිණින් තමන් නිරෝගීව රැකෙනවා. හැබැයි බක්කුල මහරහතන් වහන්සේටත් පිරිනිවන් පාන්න වුණා. උන්වහන්සේ වැඩි කාලයක් වැඩ හිටියේ ඒක හරි අවුරුදු 160ක් ජීවත් වුණා. හැබැයි උන්වහන්සේට සදාකාලික ඉන්න බැරි වුණානේ. උන්වහන්සේගේ ආයුෂ අවසන් වෙන දවසක් ආවා. උන්වහන්සේත් අවුරුදු 160ක් වැඩ හිඳලා එදා කාලේ හැටියට අවුරුදු 120ක් පරමාවිෂ තිබ්බ කාලේ අවුරුදු 160ක් වැඩ හිඳලා ඒත් උන්වහන්සේ පිරිනිවන් පෑවා. එතකොට අපිට පේනවා මොනතරම් පින්වන්ත කෙනෙකුට වුණත්, මොනතරම් ඉරිදිමතෙකුට වුණත් තමන්ට තමන්ගේ ජීවිතේ මට නම් මරණයටපත් වෙන්න බෑ කියලා පවත්වන්න පුළුවන් කමක් නෑ කියලා. එතකොට බලන්න මේ නාරද මහරහතන් වහන්සේ රජුරවන්ට පෙන රජතුමනි වයසට යෑම අනේ මා වයසට යන්න එපා කියලා නවත්ත ගන්න බෑ. ලෙඩ දුක් වලට ගොදුරු වීම අනේ මාව නම් ලෙඩ වෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කෙනෙක් නෑ. මරණයේ ඉදිරියේ කිසිම දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් මරණයටපත් නොවි මට නම් මැරෙන්න බෑ කියලා නවත්ත ගන්න පුළුවන් කෙනෙක් නෑ. ඊළඟට කියන රජතුමනි ඔය විතරක් නෙමේ ෂේ ධම්මා මේ ලෝකේ ෂේ වෙන දේවල් කියනවා. ඒ ෂේ වෙලා යන දේවල් ෂේ වෙන්න එපා කියලා. අපි කියනවා ටික ටික ගෙවල් දොරවල් වුණත් ගහකොළ වුණත් හැම දෙයක් මේ ලෝකේ නැසී වෙනසී යනවා. මේවා ටික 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 අනිත්‍ය වෙවි අනිත්‍ය වෙවි ෂේ වෙවි යනවා. ඒ ෂේ ධම්මා
ෂේවෙන දේවල් ෂේවෙන් එපා කියලා. ඒ ෂේවෙන දේවල් ෂේවෙන් එපා කියලා අපිට ඕන විදිහට නවත්ත ගන්න බෑකි. දැන් ඔබ බලන්න මේ ලෝකේ හැම දෙයක්ම ඔබ ආස කරන වාහනයක් ගන්න හැමදාම තියෙන ඒවා දිරනවා. ඒවා දිරලා යනවා, පරණ වෙනවා, කාලයක් යනකොට කැඩිලා යනවා. ඔබ මොන විදිහට ආසාවෙන් ගේ ඇතුළෙම තියාගෙන හිටියා කියලා හිතන්න. මන්නම් බොහොම ආසාවෙන් පරිස්සම් කරගෙන ඉන්නේ කියලා ඔබ මේක උදේ හවහා පිහිනවා. මොන විදිහට ඔබ ඔකට වැඳගෙන හඳුන් කූරු අල්ලගෙන හිටියත් ඒක දිරනවා. දිරා යන දේවල් දිරලා යනවා. ඊළඟට ගහකොළ ගැන හිතන්. ඒ ගහකොළත් එන්නේ එන්නේ දිරාගෙන දිරා කොච්චර ඔබ ආසාවෙන් තියාගෙන හිටියත් ඒවා දිරනවා. අතු කඩාගෙන වැටෙනවා, ගස් කඩාගෙන වැටෙනවා. ගෙවල් දොරවල් උනත් එහෙමයි. පරණ වෙන්න පරණ වෙන්න ඔබට නොදැනීම ඒ ගෙවල් දොරවල් පරණ වෙනවා. ගඩොලක වුණත් කාලයක් තියෙනවා. කාලයක් යනකොට ඒවා බොල් වෙනවා. ඒ බිත්ති කඩාගෙන වැටෙනවා. ලී දිරනවා, වහලවල් දිරලා යනවා. සමහරලාට වහල පිටින්ම ගේ කඩාගෙන වැටෙන හුලඟක් ආපු ගම අපි හිතනවා මේව කල්ප කාලාන්තරයක් තියාගන්න හිතාගෙන මිනිස්සු හදන. මොන විදිහට හැදුවත්, යකඩෙන් හැදුවත් යකඩ කියන්නේ දිරන දෙයක්. ඔබ මොන විදිහට මේවා සකස් කරත් ඒවා පරණ වෙන්න පරණ වෙන්න කාලයත් එක්ක ටික 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 ෂේවෙලා ෂේවෙලා අනිත්‍ය වී අනිත්‍ය වී අනිත්‍ය වී විනාශ වී යන දෙයක් තියෙන. ඔබ මේ ලෝකේ හැම දෙයකටම මේ විනාශ වෙන ස්වභාවය ගල්පලා බලන්න. මාලිගාවක් වේවා, යාන වාහන වේවා, හැම කෙනෙක්ම සතෙක් වේවා, ඔබ ආස කරන කවුරු වුණත් ගොඩනැගිලි, ගෙවල් දොරවල්, යාන වාහන, ගහකොළ, වතු පිටි, මේ අපි දකින ස්වභාව ධර්මී හැම දෙයක්ම ෂේවෙන ස්වභාවයෙන් යුක්තයි. වෙනස් වෙවි, විනාශ වෙවි, අනිත්‍ය වෙවි යන ස්වභාවයෙන් යුක්තයි. මේවා මෙහෙම වෙන්න එපා කියලා දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් කිසිම කෙනෙකුට ඒ ෂේවෙවි යන දේවල් ෂේවෙන්න එපා කියලා නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. ඊළඟට පස්වෙනි කාරණේ කියනවා රජතුමනි, ඒ වගේම තමයි නස්සන ධම්මා, නැසී වෙනසී යන දේවල්. අනේ මගේ දේවල් නැසී වෙනසී යන්න එපා කියලා කාටවත් ඒව නවත්තන්න පුළුවන් කමක් නැහැ කියලා. දැන් බලන්න මේ අපි ගොඩනගන හැම දෙෙම බුදුරජාණන් වහන්සේ පෙන සමහර දේවල් ගින්නට සාධාරණ. ගින්නෙන් සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. කාලයක් එනවා කියනවා සත්ත සූර්යෝද්ගමන සූත්‍රය පෙන්නනවා මේ පෘථුවියේ උෂ්ණත්වය සූර්යාවන්ගේ ආලෝකය එන්න එන්න වැඩිවීම තුළ තවත් සූර්යාවගේ ආලෝකය වැටෙනවා කිය. එතකොට මේ ඇල දොළ ගංගා ඔක්කෝම හිඳිලා යන කාලයක් එනවා කිය. එහෙම ගිහිල්ලා තවත් කාලයක් යනකොට තුන්වෙනි සූර්යාවන්ගේ ආලෝකය ඇති වෙනකොට ලෝකෙ විශාල විල් හැටියට තියෙන පංච මහා විල් හිඳිලා යනවා කිය. ඊළඟට හතරවෙනි සූර්යාගේ ආලෝකය වැටෙනකොට මහා සාගර ජලයත් හිඳිලා හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පොවන්න තරම්වත් මුහුදේ වතුර නැතුව සියල්ල හිඳිලා යනවා කියලා. ඊළඟ සූර්යාගේ ආලෝකය වැටෙනකොට පෘථුවිය ගිනිගෙන දුම් දාන්න පටන් ගන්නවා කියන සම්පූර්ණයෙන්ම දුමාරයකින් පෘථුවිය දුම් දාන මට්ටමටපත් වෙනවා. තවත් සූර්යාගේ ආලෝකය වැටෙනකොට පෘථුවිය පුපුරලා අලු දූවිලි වගේ විසිරිලා යනවා කියලා. එතකොට අපි මේ මහා පොළොට කෙනෙක් හිතන්න පුළුවන් මේ පොළොව නම් මේ පෘථුවිය නම් එහෙම වෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නා මහණෙනි මේ පෘථුවිය පවා, මේ සතර මහා සාගරයේ පවා, මේ සා විශාල මහා සාගරයේ පවා හිඳිලා ගිහිල්ලා ඇඟිල්ලක් පොවන්න තරම්වත් ජලයේ නැති කාලයක් එනවා. මේ මහා පොළොව මොනතරම් විශාල මහා පෘථුවියක් වුණත් අලු දූවිලි වගේ විසිරිලා ගිනිගෙන විනාශ වෙන දවසක් එනවා කියලා. එතකොට අපිට පේනවා මේ සතර මහා ධාතු පවා මේ බාහිර ලෝකේ තියෙන සියලුම දේවල් විනාශ වෙලා යන දවසක් එනවා. එහෙමනම් මේ අපි ආස කරන අපේ ශරීර, අපේ ගෙවල් දොරවල්, අපි ගස් කොළන්, ගොඩ නැගිලි මේවා මම මගේ කියලා අපිට ඕන විදිහට කොහේ පවත්වන්නද? ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. රජතුමනි, මෙන්න මේ ධර්මතාවය ලෝකේ දෙවියෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත්, ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් මේ කරුණු පහනං මෙසේ නොවේවා කියලා ලබන්න පුළුවන් කමක් නැහැ කියනවා. එහෙම කියන නාරද මහරහතන් වහන්සේ රජතුමාට කියනවා, රජතුමනි අශෘතවත් පුතජ්ජනයා. අන්න එතන ඔබ තේරුම් ගන්න අශෘතවත් පුතජ්ජනයා කියන්නේ ධර්මය අහපු නැති කෙනා. එතන අශෘතවත් පුතජ්ජනයා ගැන බුදුරජාණන් වහන්සේ අර්ථකථනයක් දෙනවා මේ විදිහට. අරියාණං අදස්සාවි, ආර්යයන් වහන්සේලා ධර්මයෙන් දැකලා නෑ, ඇස් දෙකින් නෙමෙයි ධර්මයෙන් දැකලා.
අරිය දම්මස් සකෝවිදෝ, ආරයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂනෑ. අරිය දම්මේ අවිනීතු, උන්වහන්සේලාගේ ධර්මය තුළ හික්මෙන්න්නේ නෑ. සත්පුරුසාන අදස් අවි සත්පුරුෂයන් වහන්සේලා ධර්මී තුළින් අඳුනන්නේ දැකලනෑ. සත්පුරුස දම්මස් සකෝවිදෝ, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මයට දක්ෂනෑ. දස් සත්පුරුස දම්මේ අවිනීතු, ඒ සත්පුරුෂයන් වහන්සේලාගේ ධර්මය තුළ හික්මෙන් නැති, ධර්මය අහපු නැති, තෙරුවන් සරණ ගිය නැති අන්ධබාල පුතජ්ජනයෝ ඉන්නවා. ඒ අයට තමයි කියන්නේ අසෘතවා පුතුජ්ජනු. ඒ අසෘතවා පුතජ්ජනයා ජරා ධර්මයේ ඉදිරියේ, වයසට යාම ඉදිරියේ අඬනවා, වැළපෙනවා, දුක්ඛිනවා. අයියෝ ඇයි මගේ කෙස් ටික පැහිලා ගියේ, බලන්න දැන් මගේ හැටි. සමහරු ඉන්න හම්බෙන හම්බෙන හැමෝටම බලන්න මගේ මේ කොණ්ඩේ යනවා, බලන්න මගේ මේ දත් ටික ගැලවුණා, අයියෝ බලන්න මට මේ වෙච්චදී. ඒවා කිය කියා දුක්ඛිනවා, අඬනවා, වැළපෙනවා. හැයි මට මෙහෙම වුණේ, ඇයි මට මෙහෙම වුණේ, අයියෝ බලන්න මට මේ වෙච්චද. ඉස්සර නම් මට අපි මෙහෙම නෙමෙයි, ඉස්සර අපිට හොඳට නැගිටගෙන යන්න පුළුවන් වුණා, බලන්න මේ වෙච්ච දේ කියලා. ඒක හිත හිත අඬනවා, වැළපෙනවා, දුක් වෙනවා. තමන්ගේ ජරාවට පත්වීම ගැන අඬනකොට, වැළපෙනකොට ශෝක කරන සමාන කලන්ත හැදෙනවා කියන ඒ ගැන හිතලා, පපුවේ අත් ගගහ අඬනවා කියන, ලයෙහි අත් ගගහ අන්න පපුවට ගහ ගන්නවා වයසට යාම ඉදිරි. හැබැයි එතකොට ඒකෙන් සතුටු වෙන කොටසකුත් ඉන්නවා කියන. කෙනෙක් අඬනකොට, වැළපෙනකොට, දුක් වෙනකොට, ශෝක කරනකොට අන්න අරූට හොඳ වැඩි කියලා සතුටු වෙන්නේ කවුද? තමන්ගේ තරහකාරයන්ට සතුටක් කියනවා. එතකොට හතුරෝ නම් ඒකෙන් සතුටක් ලබනවා. හැබැයි තමන්ගේ මිත්‍රයෝ දුක් වෙනවලු. අනේ බලන්න අසවලාට කොච්චර කීවත්, කොච්චර දුකෙන්ද යා දැන් ඉන්නේ කියලා. මිත්‍රයෝ දුක් වෙනවා, හතුරෝ සතුටු වෙනවා කියන. ඒ නිසා ජරාවට පත්වීම ඉදිරියේ අඬලා, වැළපිලා, කලන්ත වුණා කියලා, ඇඬුවා, වැළපුණා කියලා, මගේ ශරීරේ මෙසේ වේවා මෙසේ නොවේවා කියලා රජතුමනි ලබන්න බෑ කියනවා. හැබැයි අසෘතවත් පුතජනයට ඒකෙන් තොරව ඔහුට හිත හදාගන්න ක්‍රමයක් ඔහු දන්නේ නැහැ කියලා. නමුත් රජතුමනි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි කියන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා කියන්නේ ධර්මයේ දන්න කෙනා. එයා බුදුරජාණන් වහන්සේව ධර්මයෙන් ගුණ වශයෙන් අඳුනගත්ත කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහලා තියෙන කෙනෙක්. ඒ ධර්මයේ තුල හික්මෙන කෙනෙක්. එයා මොකද කරන්නේ? එයා ධර්මයට අනුව ගලපනවා. එයාට වයසට යෑම ගැන එයා හිතනවා, මේ කාටත් එකයි, මාත් වයසට යනවා, මගේ දෙමව්පියොත් වයසට ගියා, මගේ හිතවතු යාළු මිත්‍රයෝ ඥාති මේ හැමෝටම තියෙන වයසට යන ශරීර. බුදුරජාණන් වහන්සේත් වයසට ගියා, මහරහතන් වහන්සේලාත් වයසට ගියා, මේ ලෝකේ උපන්නා වූ හැම සත්‍යයම වයසට යනවා. දෙවියෙකුටවත්, බ්‍රහ්මීෙකුටවත්, මාරීෙකුටවත් වයසට යාමෙන් තොරව මේ ශරීර පවත්වන්න බෑ කියලා ඒ ජරාවට පත්වෙන ධර්මතාවේ ධර්මයේ තුලින් මෙනෙහි කරලා අනිත් අය අඬනකොට එයා අඬන්නේ නැතුව හිත හදාගන්න. මේක තමයි ලෝක සත්‍යයේ ස්වභාවය කියලා. අනිත් අය වැළපෙනකොට, පපුවට ගහගන්නකොට, හඬනකොට, වැළපෙනකොට, එතකොට ඔහු ධර්මයේ ස්වභාවය මෙනෙහි කරලා හිත හදාගෙන බොහොම සතුටින් අටලෝ දහම ඉදිරියේ අකම්පිත වෙනවා කියන. පුට්ටස්ස ලෝක ධම්මේහි, මේ ලෝක ධර්මතාවේ ඉදිරි චිත්තං යස්ස නකම්පති, එයාගේ හිත කම්පා වෙන්නේ නැත්නම්, අශෝකං විරජංකේ, මං එයාට විරාජමානව ඉන්න පුළුවන් නම් මේ අටලෝ දාම ඉදිරි, ඒතම් මංගල මුත්තමං, අන්නේ මංගල කාරණේ ඇති කරගන්නවා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා වයසට යාම ඉදිරියේ මනසින් කඩා වැටෙන්නේ නැහැ. ඇයි මට මෙහෙම වුණේ කියලා හිතන්නේ. මොකද දන්නවා මේක තමයි ලෝක ස්වභාවය. දවසින් දවස අපි වයසට යනව නේද කියලා හැම වෙලාවෙම මේ ධර්මතාවයේ සිහි කරලා ඔහු හිත හදාගෙන අටලෝ දහම ඉදිරි අකම්පිතව ඉන්නකොට ඔහුගේ හතුරන්ට සතුටක් ඇති වෙන්නෙත් නෑ කියනවා. ඔහුගේ මිතුරන් දුක් වෙන්නෙත් නෑ කියනවා. තමන් කලාන්ත වෙන්නෙත් නෑ කියනවා. තමනුත් බොහොම සතුටෙන් ධර්මයේ සිහි කරගෙන ධර්මානුකූලව ශෝකේ නැමැති හුල ගලවා ගන්න අන්න ඔහුට තමයි කියන රජතුමනි පුළුවන් වෙන්නේ. එතකොට අසෘතවත් පුතජනයාට ශෝකේ නැමැති හුල පපුවටම ඇනගෙන, තවත් ඒක ඇනගෙන දුක් වෙනවා මිසක් ශෝකේ නැමැති හුල අසෘතවත් පුතජනයාට ගලව ගන්න බෑ. මොකද ඔහු ලෝක ධර්මතාවය දන්නේ නැහැ. හැබැයි ලෝක ධර්මතාවය දන්න, ධර්මයේ දන්න, ධර්මයට අනුව හිතන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා තමයි කියනවා ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න. ඔහු බොහොම සතුටින් ඉන්නේ. ඔය විදිහට නාරද මහරහතන් වහන්සේ අර මුණ්ඩ කියන රජුරවන්ට පෙන්ව රජතුමනි වයසට යෑම විතරක් නෙමෙයි, ලෙඩවීමත් ඔය වගේමයි, මරණ ධර්මියත් ඔය වගේමයි, නැසෙන දේවල් නැසීමත් ඔය වගේමයි, ෂේවෙන දේවල් ෂේවීමත් ඔය වගේමයි. මේ කරුණු කීපේම ගලපලා පෙන්නනවා
අස්තෘතවත් පුතජනයක් නං මේ ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ශෙවීම ඉදිරියේ, නැසෙන දේවල් නැසීම ඉදිරියේ අස්තෘතවත් පුතජනයට හිත හදාගන්න බෑ. ඒකට හේතුව ඔහු ධර්මය දන්නේ නැහැ. ඔහු තුනුරුවන් ගැන පැහැදීමක් නැහැ. ඔහුට හිත හදාගන්න ධර්මය ඔහු අහලා නැහැ. කල්යාණ මිත්‍ර ඇසුරක් නැහැ. ඔහුට තියෙන එකම දේ අඬනවා, වැළපෙනවා, විලාප නගන, ඔළුවට ගහ ගන්නවා, පපුවට ගහ ගන්නවා. ඒකෙන් සතුටු වෙන්නේ ඔහුගේ හතුර විතරයි කියන. ඔහුට ශෝකේ නැමැති හුල ගලවා ගන්න ඔහු දන්නේ නැහැ කියන. රජතුමනි, ඒ නිසා ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙන්න, ඔබ නිතර ධර්මය අහන්න, ඔබ තෙරුවන් සරණ පිහිටන්, ධර්මයේ තුලින් ඔබ ජීවිතේ දකින්න කියනවා, ධර්මයේ ගලපලා බලන්න කියනවා. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා ලෙඩවීම ඉදිරියේ, මරණය ඉදිරියේ, ශේවෙන දේවල් ශේවීම ඉදිරියේ, නැසෙන දේවල් නැසීම ඉදිරියේ ඔහු අටලෝ දහම ඉදිරියේ අකම්පිතව ලාභ අලාභ, සැප දුක, නින්දා ප්‍රශංසා මේ අටලෝ දහම ඉදිරියේම චිත්තං යස්සන කම්පති. ඔහු ආර්ය ශ්‍රාවකේ, ඔහු ශ්‍රුතවත් කෙනෙක්, ධර්මයේ දන්න කෙනෙක්. ඒ නිසා ඔහුගේ හිත චිත්තං යස්සන කම්පති, ඔහුගේ හිත කම්පාවට පත් වෙන්නේ. ඒ නිසා ඔහු අටලෝ දහම ඉදිරියේ අකම්පිත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඔහුගේ හතුරන්ට සතුටු වෙන දෙයක්වත් නැහැ, මිතුරු දුක් වෙන්නෙත් නැහැ, ඔහු කලාන්ත වෙන්නෙත් නැහැ, ඔහු ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන කෙනෙක් කියනවා. ඒ නිසා රජතුමනි, ශෝකේ නැමැති හුල දැන් මුණ්ඩ කියන රජුරවන්ට තමන්ගේ දේවියගේ වියෝව නිසා, තමන්ගේ බොහොම ප්‍රියමනාප තමන්ගේ බිසවගේ වියෝව නිසා ශෝකේ නැමැති හුල පපුවට ඇනගෙන ඒ දේවිය ගැන සිහි කර කර සිහි කර කර අඬා වැළපෙන කෙනෙක්. ඒ නිසා රජතුමනි, ඔබ ධර්මයේ හිතන් මේ ලෝක ධර්මතාවයේ සිහි කරලා ශෝකේ නැමැති හුල ඔබම ඔබේ පපුවෙන් ගලවලා ඉවත් කරගන්න කියලා නාරද මහරහතන් වහන්සේ මේ දේශනාව කරපු වෙලාවේ, එදා මේ රජ්ජුරුව මේ බණ ටික අහලා බොහොම පැහැදීමට පත් වෙලා මේ නාරද මහරහතන් වහන්සේගේ මේ දේශනාව තුළම හිත පහදවාගෙන ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරා කියලා. ඒ විතරක් නෙමෙයි, තමන්ගේ අර අමාත්‍යවරයාට පැවරුවා, අමාත්‍යවරිය දීවියගේ ශරීරේ එහෙනම් ඔබ ආදාහනය කරන්න. මොකද කලින් ලෑස්ති වුණේ ඕකට නෙමෙයි, කලින් ලෑස්ති වුණේ තෙල් දෙනක බහා තියාගෙන හැමදාම බල බල අනේ මගේ දේවිය, අනේ මගේ දේවිය කියලා අර මැරිච්ච මලකුණ දිහා බල බලා දුක් වෙවි, හැමදාම අඬා අඬා ඉන්න තමයි හිතුවේ. දැන් බලන්න, ඔබ සමහර වෙලාවට මිනිස්සු දුක් වුණාම අඬනකොට මලගේක ගැන හිතන් මිනිස්සු අඬනවා, කෑ ගහනවා, මිනිය බදා ගන්නවා, වැළපෙනවා, දාලයන් නිපෝ කියනවා, මිනිය ගිනියන අයට බනිනවා. හැබැයි ඒ තුල ධර්මයේ දන්න ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් හිටියෝ, ඔහු විතරයි මේ දේ ගැන ධර්මානුකූලව කතා කරන්නේ. ඔබ නිකන් සාමාන්‍ය සරල දෙයක් හිතන්න, කෙනෙක් දුක් වෙනකොට දුකට පෝර දාන්න අයනේ වැඩි. අනේ ඇයි මෙහෙම වුණේ, අනේ බලන්න හොඳට හිටපු කෙනා නේද කියලා තවත් අවුස්සනවා. එහෙම අවුස්සලා ඒ කෙනාට මේකයි ලෝක ස්වභාවය, මේකයි අනිත්‍ය, මේකයි ධර්මතාවය, බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ওই ධර්මයේ නේද, අපි කාටවත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? එහෙම යථාර්ථය ධර්මයේ ගැන ධර්මයේ තුලින් කතා කරලා කෙනෙක්ව ධර්මයකට යොමු කරගන්න කතා හිතහරි හදන විදිහට ධර්මයක් කතා වෙනවා නම් ඒ ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් විතරයි. නමුත් අපිට සමාජය තුළ වැඩිපුරම දකින්න ලැබෙන්නේ අශ්‍රුතවත් පුතජන. ඒ අය හිතනවා ගිහිල්ලා තමනුත් අර ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ වැඩිපුර ඇනුවොත් අන්න හරි කියලා හිතන. දැන් සමහරු මලගෙවල් වල ගිහිල්ලත් බලන්නේ නිකන් අඬනවද කියලා. ගෙවල් වල ඇවිල්ලත් කියන්නේ ඒ ගෙදර මිනිස්සු නම් නිකන් ඇඬුවේ නෑ, නිකන් උන්ට ගානක් නෑ වගේ කියන. වැඩිපුර හූ තියනවා නම් තමයි අන්න වැඩිපුර ආදරේ කියලා හිතන්නේ සමහරු. ඒ ආදරේ නෙමෙයි, නොදැනුවත්කම, අවබෝධයක් නැතිකම, ජීවිතය ගැන අවබෝධයක් නැතිකම නිසා තමයි ඒ පුතජනකම, ඒ අන්ධබාල පුතජනකම. ඒ නිසා ඔබ යථාර්ථයේ තුලින් ධර්මයේ තුලින් ඔබ හිතන් මේ කාරණා පහ දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් ලෝකෙ වෙනස් කරන්න බෑ කියනවා. හැමදාම ඔබ ලෝකයේ දිහා නිතර සිහි කරන්න, අපි කවුරුත් වයසට යනවා. ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. අපි ලෙඩ වෙනවා. ඒ ලෙඩවීම වළක්වන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. ඔබ ඔබේ ශරීරය ගැන හිතන, මට තියෙන්නේ වයසට යන ශරීරයක්. මට තියෙන්නේ ලෙඩ රෝගවලට ගුහාවක් වගේ ලෙඩ වෙන ශරීරයක්.
මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ මොන විදිහට මාකරයිද දන්නේ නැ. ඒ නිසා මව්කුසේ මැරෙනවා. බලන්න කොච්චරනම් අවුරුද්දකට ලෝකෙ දරුව මව්කුසවල් ඇතුලේ මැරෙනවද කියලා. දරුව උපදින්න ගිහිල්ලා කොච්චර මැරෙනවද? උපදින්න ගිහිල්ලා අම්මලත් මැරෙනවා, දරුවොත් මැරෙනවා. සමහර දරුව උපදිනකොටම ලැබෙන්නේ එක්කෝ මැරිච්ච මල දරුවෙක් තමයි එළියට එන්නේ මව්කුස ඇතුලේම මැරිලා. එක්කෝ අම්මලා කිරි දිදී ඉන්නේ නැද්දි අර කිරි ටික පිට උගුර ගිහිල්ලා සමහරලාට ඒක හිර වෙලා උගුර හිර වෙලා මැරෙන දරුවෝ ඉන්නවා. ඒ වගේ පුංචි වයසේ සෙල්ලම් කරන වයසේ මැරෙනවා, ළමා වයසේ මැරෙනවා, තරුණ කාලේ මැරෙනවා, මැදි වයසේ මැරෙනවා. මරණයට වයස භේදයක් නැහැ. මැරෙන්න තැනක් නොතැනක් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙනවා කියන්නේ අවුරුදු 50ක් 60ක් 70ක් ජීවත් වෙනවා කියන්නේ කොයි තරම්නම් අනතුරු වලින් බේරි බේරිද මේ ජීවත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මරණ සතිය වඩන කෙනා ඉහළට ගත්ත හුස්ම පොද පහළට හෙලන්න පෙර මම මැරෙන්න පුළුවන් කියලා හිතන්න කියන. කටට ගත්ත බත් ටික අනලා ගිල ගන්න පෙර මගේ මරණය වෙන්න පුළුවන් කියලා හිතන්. මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද දන්නේ. ඒ නිසා අපේ පවුලේ 10 දෙනෙක් කියන්නේ එතන කවදා හෝ මළගෙවල් 10ක් මරණ සතිය වඩන කෙනා මරණය ඉදිරියේ හිත හදාගන්න දක්ෂ වෙනවා. ඒ නිසා හැම වෙලෙම හිතන්න මරණය කියන්නේ නියත දෙයක්. අපි ඉපදුනා නම් ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස මේවෙන් පැනලා යන්න පුළුවන් කෙනෙක් ලෝකෙ කොහෙවත් නැහැ. දෙවියෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් මාරයෙකුටවත් කිසිම ඍද්ධිමත් ශ්‍රමණක් බ්‍රාහ්මණයෙකුටවත් කාටවත් ඒක වළක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. ඊළඟට ෂේ වෙන දේවල් ලෝකේ නැසී වෙනසී යන දේවල් ඒවා එහෙම නවත්තන්න පුළුවන් කෙනෙක් ලෝකේ කවුරුත් නැහැ. දැන් බලන්න ඉස්සර රජවරු හිටියා. අද පොළොව හාරලවත් හොයන්න තියෙනවද? සිටුවරු ගැන අහලා ඇත. සිටු මැදුරු තිබ්බා, මාලිගා තිබ්බා. අද පොළොව හාරලවත් හොයන්නේ සමහරලාට පොඩි ගඩොල් කැටයක්. ඒක කොහේ හරි කැඩිච්ච වළං කෑල්ලක්. ඕවා තමයි මේ කැණීම් කරලා හොයාගන්නේ. කොහෙ හරි තිබ්බ එක්ක මුට්ටියක්, කොහෙ හරි ගලක කොටපු මොකක් හරි, ඒ වගේ ඉරි කෑල්ලක්. මේව දිහා බලලා මේ අතීත මේ හිටියා මෙහෙමයි හිටියා අවුරුදු දහස් ගණන් පැරණි මිනිස්සු මෙතන ඉඳලා තියෙන ඕවා හොයාගත්තා මිසක් අද මහ පොළොවට පස් වෙලා ගිහිල්ලා අතීත මුතුන් මිත්තෝ අපි වගේම මේ මහ පොළොවට ආස කරපු ගෙවල් දොරවල් හදාගෙන, ගොඩ නැගිලි හදාගෙන, මාලිගා හදාගෙන, සමහරු රත්තරණින් රන් රිදී මුතුමැණික් පරිහරණය කරගෙන, රන් පළඳනාවල් පැළඳගෙන, රන් මිරි වැඩි සංගලවල් පාවිච්චි කරපු අය, ඊළඟ රත්තරන් තැටි ආහාර ගත්ත රජවරු ඉඳලා තියෙනවා. හැබැයි අද ඒ සියල්ල පස් වෙලා ගිහිල්ලා අද මහ පොළොවේ තියෙන පස් ටිකක් විතරයි. පොළොව හාරගෙන ගියත් හොයාගන්න නෑ. අද අපි මේ ජීවත් වෙන මේ ගෙවල් දොරවල්, මේ ගොඩ නැගිලි, ඔබ දකින සුන්දර ලෝකය, දියුණුයි කියලා දකින ලෝකෙ තව අවුරුදු 100ක් 200ක් යනකොට මේ සියල්ල පොළොවට පස් වෙලා ගිහිල්ලා සමාජයට මේ නගර කාන්තාර වෙන්න පුළුවන් අනාගතේ. මේවා සම්පූර්ණයෙන් ජනශූන්‍ය ප්‍රදේශ වෙන්න පුළුවන්. කාලයකට ජනතාවගෙන් පිරිච්ච ප්‍රදේශ කාලයකට ලෝකෙ කාන්තාර වෙනවා. ඒවා ජනශූන්‍ය වෙනවා. ස්වභාවික විපත් වලින් මේ සියල්ල නැසී වෙනසී යන්න පුළුවන්. ඒ නිසා නැසෙන දේවල් නැසී වෙනසී යනවා. ෂේ වෙන දේවල් ටික 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 ෂේ වෙනවා. දිරා යන දේවල් ටික 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 දිරාගෙන දිරාගෙන යනවා. අපි කැමති වුණත් අකමැති වුණත් අපි ජීවත් වෙන්නේ එවැනි ලෝකෙක. ඒ නිසා මෙන්න මේ ලෝක ධර්මතාවය නිතර සිහි කරත්, ඔය කරුණ පහ නිතර සිහි කරන ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරන්න පුළුවන් කියනවා. තේමනම් ඔබත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල එදා නාරද මහරහතන් වහන්සේ මුණ්ඩ රජුරවන්ට දේශනා කරපු මේ ධර්මය නිතර හිතන් බලන්න. මේ ලෝකෙ මිනිස්සු අඳන්නේ වැළපෙන්න ඔය කාරණා නිසා නොවේද කියලා ඔබ බලන්න. මේ ලෝකයේ තුල බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ දුක්ඛාර සත්‍ය හැටියෙත්. ජාතිපි දුක්ඛා, ඉපදීම දුක. මේක මේ සැපක් නෙමෙයි, ඉපදීමම දුක. ජරාපි දුක්ඛං, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස. මේවත් එක්ක තමයි ජීවිතේ. අපි අඬනවා, වැළපෙනවා, දුක් විඳිනවා, ශෝක කරනවා, හෝල්ලනවා. මේ අටලෝ දහම ඉදිරියේ අකම්පිත හිතක් ඇතුව වාසය කරන්න නම් ඔබ ධර්මයේ ඉගෙන ගන්න, තෙරුවන් සරණ පිහිටන්, ඒ ධර්මයේ ජීවිතේ කරගෙන යථා ස්වභාවය අනිත්‍ය ධර්මයේ මෙනෙහි කරන්, ඒ අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයේ ඉදිරියේ
ලෝක ධර්මතාවේ අවබෝධයෙන් දකින්න පුළුවන්නම් අන්න ඔබට ලෝ දහම ඉදිරියේ අකම්පිත කෙනෙක් බවට පත්වෙනවා. ඒ පිණිස ඔබ හැම දිනාටම ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් වෙමින් ධර්මයේ ගැන ඇසූ පිරූ තැන් ඇතිව ධර්මානුකූලව දහම් මැසකින් ලෝකේ දකින්න ශෝකේ නැමැති හුල ගලවා ඉවත් කරගන්න ඔබ හැම දිනාටම වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරන. එහෙමනම් පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පිං සියලු දෙවියෝ සාදුකාර දිදී මේ පිං අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පිං අනුමෝදන් කරමු. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.